බුදුන් ලංකාවේ ඉපදුණු කතාව කුමන් රටයක් අස්කිරි මහනාහිමියෝ කියන්නේ මහනුවර සුරවීර ලියන්නේ මේක අපි කියවමු කතා කරමු කලක සිට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කළ බුදුදහම විනාශ කිරීමේ ක්‍රියාමාර්ගය ව්‍යර්ථ වූ කල වර්තමානයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා උපයෝගී කරගනිමින් බුදුන්ටත් භික්ෂූන් වහන්සේටත් අපහාස කිරීමේ සූක්ෂම වැඩපිළිවෙලක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ යයි වර්කාගුඩේ ශ්‍රී ඥානරත්න අස්කිරි පාර්ශවයේ මහනාහිමියෝ පසුගිය දා කියනු. බුද්ධ චරිතය හා සම්බන්ධ ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක තොරතුරු විකෘති කර උන්වහන්සේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ උපත ලැබූ බව කියන්නට සිවුරු ලාගත් ඇතැම් පුද්ගලයන් උත්සාහ කරන බවත් මොවුන් මේ ආකාර ප්‍රකාශ කරන්නේ බාහිර පාර්ශ්වවල අවශ්‍යතා ඉටු කරන්නටද යන සැකේ මතුවන බවත් උන්වහන්සේ සඳහන් කළා තියෙනවා. අපේ හාමුදුරුවනේ සිවුරු ලාගෙන මේ කටයුත්ත කරන අයට එරෙහිව ත්‍රෛනිකායක මහානායක හිම්පාණන් වහන්සේලා සෙළුම දෙනා එකතු වී තීන්දුවකට එළඹෙන්න නිශ්චිත තීන්දුවකට එළඹෙන්න ඉතාම පැහැදිලි ලෙස ඔබ වහන්සේගේ සැකය ගැන මා තවදුරටත් කියන්නම්. ඒ තමයි කොහෙන් කොහෙන් මේ මතවාද අරගෙන ඇවිල්ලා බුදුදහම විකෘති කරන්න සල්ලි පොම්ප කරනවාද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඒ හින්දා ආණ්ඩු පාර්ශ්වවලට අපි කියනවා මේකේ බලධාරීන්ට එහෙම සල්ලි පොම්ප කරනවාද මෙහෙම මතවාද හදාගෙන ඇවිල්ලා හැබැයි බුදුදහම ථෙරවාදී බුදුදහම විකෘති කරන්න උත්සාහ දරන අයගේ පිටුපස ඉන්නේ කවුද කියලා හොයලා බලන්න. එතකොට ඒගොල්ලන්ගේ ගිනුම් මොන හරි ඩොලර් වලින් පෝෂණය වෙනවාද කියලා හොයලා බලන්න. දන්නේ නැහැ. නොදන්න නිසා අහන්න. හැබැයි බුදුදහමට වින කරන්න විවිධ විකෘති මතවාද අරගෙන එන්න උත්සාහ දරන අය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකව රජයක් විදියට මැදිහත් වෙන්න කියන කාරණාවත් අපි කියනවා. මොකද මේවා සභාල්ලාතු විවිධ කුමන්ත්‍රණ දේශීය වශයෙන් නොව විදේශීය වශයෙන් පවා ඇති විය හැකි නිසාමම.